කලාපයේදී සිදු වුණා. ඇමරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායකයා විසින් පිළිගැනීමෙන් අනතුරුව උතුරු කොරියානු භූමිය ස්පර්ශ කිරීමට කැඳවාගෙන ගියේ මෙලෙසයි. දුරේ රැඳී සිටියදී උතුරු කොරියානු භූමිය ස්පර්ශ කළ පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක් වනු ඇති. වසරක් තුළ උතුරු කොරියානු සහ ඇමරිකානු නායකයන් එකිනෙකා හමු වූ තෙවන අවස්ථාව මෙයයි. පැයක පමණ කාලයක් පැවති මෙම හමුවේදී ඇනහිට ඇති න්‍යෂ්ටික අභිහරණය සම්බන්ධ සාකච්ඡා යළි ආරම්භ කිරීම සම්බන්ධව අවධානය යොමු වෙනවා. ලෝකසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව්වන් අතර තරගය හෙට පැවැත්වෙනවා. ඒ ඩර්හැම් නුවර චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේදී. මේ අතර ලෝකසලාන තරගාවලියේ ඊයේ දිනේ පැවති තරගවලදී ජයග්‍රහණ වාර්තා කරන්නට පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව සමත් වුණා. මෙවැනි විට සෙසු කණ්ඩායම්වල පිහිටෙන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේට පිවිසෙන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තබා තිබෙන බලාපොරොත්තු තවදුරටත් ඈතට රැගෙන යන්නට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පියවර ගත්තා. ඒ තියුණු තරගයකින් අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කරමින් ලීඩ්සි පැවතිම තරගයේ පළමුව පඳුර පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පඳුවර 50 තුල කඩුලු 9ක් දැවී ලකුණු 227ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පඳුවර 49යි පඳු 4ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 230ක් ලබාගෙන තරගය ජයගත්තා. එංගලන්තයේ ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නවසීලන්ත කණ්ඩායමට දරුණු පරාජයක් උරුම කර දෙන්නට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ පියවර ගත්තා. තරගයේ පළමුව පඳුර පහර දුන් ඔස්ට්‍රේලියාව පඳුර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 243ක් රැස් කළා. එඩී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් වුණා. ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් පළමු නවසීලන්ත පන්දු යවන්නායි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පඳුර 43යි පන්දු 4කදී ලකුණු 157කට සීමා කරන්නට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන්නන් සමත් වුණා. එහිදී මිචෙල් ස්ටාර් කඩුලු 5ක් ගවා ගත්තා. මෙම ජයග්‍රහණය සමග ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 14කට හිමිකම් කියමින් සත්කාරක එංගලන්තය පස්වන ස්ථානයට ඇදෙමු. පාකිස්තානු කණ්ඩායම ඊයේ ලද ජයග්‍රහණයත් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිවන ස්ථානයට පැමිණියා. ශ්‍රී ලංකාව තවදුරටත් 7 වන ස්ථානයේ පසුවනවා. ඒ සමගින් අදට අපි සමු ගන්නවා. පැතක් නැතුව ඇත්ත දැනගන්න තිරේ දෙසන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. පමුණු හෙට සවස 6:55ට. අයිබෝවන් සේව සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමුවන මම වලින්ද තිරිමාන්න. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තන. එජාප මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී කොස්තාපල්වරයෙකුට පහර දුන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපති ත්‍රිමාන් තලාවීරිය අනතුරකින් ගැබිනිමවක් ඇතුළු එකම පවුලේ 3 දෙනෙකු මරුට මරණ දඬුවම නියම කිරීමට විරුද්ධ බව අගමැති කියයි. ඒක අපේ පක්ෂයේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. බදිවුදීන්ට අමාත්‍ය දුරයක් දුනොත් නැවතත් විශ්වාස භංගයක් රතන හිමි පවසයි. එල්පිටියේදී නාඳුනන පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට. අපිට යකඩ මිශ්‍ර නොකළ ලංකාවේ එකම වානේ කම්බිය. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතාගේ පුත්‍රයා විසින් සිය නිවසේ රාජකාරියේ නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ටාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවසුවේ පහර දීම සිදු කළ මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවයි. මේ අතර නාරම්මල පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපති මංජුල පොල්ගම්පල අද අත්අඩංගුවට ගත්තා. ශ්‍රී ලංකා පදුජන පෙරමුණට බලයහිමි නාරම්මල ප්‍රාදේශීය සභාවේ උපසභාපති මංජුල පොල්ගම්පල ඊයේ රාත්‍රියේ 11ට පමණ නාරම්මල පොලිස් ස්ථානයේ වෙත පැමිණ තිබෙන්නේ රියනතුරක් සම්බන්ධයෙන් කරුණු විමසීමටයි.
එහිදී උපසභාපතිවරයා රාජකාරිය නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ට තර්ජනය කර පහර දියදයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා. පහර කැමට ලක් වූ නාරම්මල පොලිසියේ උපසේවාංශයේ සේවය කළ පොලිස් කොස්තාපල් මහින්ද කුමාර මහතා කුලියාපිටිය දිස්ත්‍රික් මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. 10 අමාත්‍යක රාත්‍රි ඇක්සිඩන්ට් එකක් තියෙන අතර ගණේකට කෝල් එකක් ආවා. පසු ස්ථාන විරතවන් තුමා දැන් දුන්නා. ඒකට එතුමා ඒ ස්ථානට ගියා. පසු දුරකථන උදාවක් ආවා. ඒ ට්‍රැෆික් OIC කියලා. අතුමා ඇක්සිඩන්ට් එකට ගියා. ඊට අපෝන් එක දිහා තව ටික වෙලාවක් ආයවඳුමක් ගැන හැවුවා. උඹලගේ ට්‍රැෆික් OIC මෙහෙ ඇවිල්ලා නැහැ. ඕක උඹ මොකද කතා කරන්නේ? මම කවුද කියලා හරින්දපම් මං එනවා කියලා මම පැමිණිලක් සටහන් කරමින් හිටියේ. එම අවස්ථාවේ ඔහු 10:45 පමණ පොලිස් ස්ථානයට රැවින බයිසිකල ඉස්සරහ නවත්තා. අඩෝ උඹද හිටියේ, උඹද ෆෝනෙන් කතා කරුපක කියලා මගේ යුනිෆෝමෙන් අල්ලා කාණ්ඩ පාරක් ගැව්වා. ගහලා එයා අත් දෙකෙන්ම මාව ඇදලා ගන්න ඇරුව එළියට. පසුව මං ඔහුව මෙල්ල කරගෙන පිරමැදියේ යොමු කළා. අතරංගුරගත් නාරම්මලේ ප්‍රාදේශීය සභාවේ උපසභාපති මංජුල පොල්ගම්පල කුලියාපිටියේ වැඩබල්ල මහේස්ත්‍රාත් කැලුම් හෙට්ටිගේ මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. කරුණු සලකා බැලූ අධිකරණයේ නියෝග කළේ සැකකාර ප්‍රාදේශීය සභා උපසභාපතිවරයා ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. මේ අතර එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිරකුමාර අබේසේකර මහතාගේ වැඩිමහල් පුත්‍රයා විසින් සිය නිවසේ ආරක්ෂක රාජකාරිය නිරතව සිටි ඇමති ආරක්ෂක කොට්ටාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්ට පහර දී තිබෙනවා. පොලිසිය පැවසුවේ හලාවත කුරුණෑගල පාරේ සෙදවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී ඊයේ රාත්‍රී 8:45 පමණ මෙම පහර දීම සිදුව ඇති බවයි. පොලිස් කොස්තාපල්වරයා සමග බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මන්ත්‍රී පුත්‍රයා විසින් මුගුරකින් මෙම පහරදීම සිදු කර තිබෙනවා. හලාවත දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රහාරයට ලක් වූ පොලිස් කොස්තාපල්වරයාගේ තත්වය බරපතල නොවන බව රොහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා පැවසුවේ වසර 3ක පමණ කාලයක සිට තම නිවසේ රාජකාරිය නිරත අදාළ පොලිස් නිලධාරියා සහ තම පුත්‍රයා අතර බහින්බස්වීමක් පමණක් සිදුව ඇති බවයි. ඔහු අද උදෑසන රොහලින් පිටව ගිය බවත් තමන් විසින්ම නිවසට කැඳවාගෙන ගොස් ඇරළූ බවත් මන්ත්‍රීවරයා පැවසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් අවශ්‍ය නොවන බවද පොලිස් කොස්තාපල්වරයා රොහලින් නික්මන අවස්ථාවේ සඳහන් කළ බවයි. කෙසේ වෙතත් අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නොමැති බවත් සැකකරු අතරංගොඩ ගැනීම සඳහා හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. පහරදීම සිදුවීමේ වන විට පැය 24ක් ද ඉක්මවා ඇතත් සැකකාර මන්ත්‍රී පුත්‍රයා මෙතෙක් අතරංගොඩගෙන නැහැ. දවසේ පුවත ඔබේ වෛද්‍යවරයා පහසින් කරන කිරීමට SLC මගින් 1225 පහමතන්න. අනුරාධපුර තලාව ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ රියානතුරකින් එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සඳහන් කළේ ඒ අතර දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර රෝහලට රැගෙන යමින් සිටි ගැබිනීමවක්ද සිටි බවයි. අදාලියම 4:30ට පමණ තලාව මොරගොඩ සුනාමි වන්සන්දියේදී මෙම අනතුර සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ කුරුණෑගල සිට අනුරාධපුර දෙසට ධාවනය වූ සත්ව ආහාර ප්‍රවාහනය කළ ලොරි රථයක් සහ කාටගස් දිගලිය සිට හෙට්ටිපොළ දක්වා ධාවනය වූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය දොර විවෘත වී කාන්තාවන් ඉන් පිටතට විසිවී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. එකපාරටම චෝස්නා සද්ද ඇහුණා. ඊට පස්සේ බේග් ගහන සද්ද වගේ ඇහුණා. ඊට පස්සේ තමයි දඩංග සද්ද ඇහුනේ. ඊට පස්සේ දොර ඇරි. දොර ඇරිනකොට වෑන් එක දැක්ක. වෑන් එක දැක්කට පස්සේ තමයි දැනගත්තේ ඇක්සිඩන්ට් එකක් වුණා කියලා. ඔක්කොම විසිරලා හිටියේ. පාටම සද්දයක් ඇහුණා. අපි හිතුවේ ඇත්තටම මේ වෙලාව අලිමාරු වෙන වෙලාවනේ. මොන දොර අරගෙන ඉන්න බැලුවා බලද්දී මෙතන කෙනෙක් වැටලා කෑ ගහනවා. අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙක් ගමන් කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 6 දෙනා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තත්ත්වයේ සිටි එකම පවුලේ කාන්තාවන් තිදෙනෙකු එහිදී ජීවිතක්ෂයට පත්වුණා. ඒ අතර ගැබිනිමවක්ද වනවා. මෙම පුද්ගලයන් අදාළ ගැබිනිමම දරු ප්‍රසූතිය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි අතරතුරදී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා. අනතුරින් මිය ගොස් ඇත්තේ ගල්නෑව විජිතපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23-32 සහ 58 හැවිරිදි වියේ පසු කාන්තාවන් තිදෙනෙක්. තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ සහායකින් දෙදෙනෙකුද ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර අනතුරින් මිය ගිය කාන්තාවන් තිදෙනාගේ මෘතදේහ අද පසුරුවේ විජිතපුර ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස වෙත රැගෙන ගියා.
මතින් නිදහස් රටක් ගොඩනැගීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහන තවදුරටත් ශක්තිමත් කරමින් පසුගිය 23 වෙනිදා ඇරඹි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දිනය අදයි. ඒ ප්‍රධාන සමුළුවේට පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ජුනි මාස 26 වනදාට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහණයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම යටතේ පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු පොදු ජනතාව ඉලක්ක කරගෙන මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නැඟුණා. මතින් නිදහස් රටක් ගොඩනැංවීමේ වැඩපිළිවෙල පිළිබඳ ජනතා විශ්වාසය තහවුරු කිරීම උදෙසා නඩු කටයුතු අවසන් කළ නීති විරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1695ක් ප්‍රසිද්ධිය විනාශ කර ඇති බව ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. 2015 වර්ෂයේ සිට සිව් වසරක් පුරා අත්අඩංගුවට ගැනුණු විවිධ වර්ගවලට අයත් විෂ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 25,000කට ආසන්නයි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහය දිය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අද මොනරාගල පැවති උත්සවකදී අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම ඊට විරෝධය පළ කර ඇති බවයි. මොනරාගල මාරියාරාව ජලයෝජනා ක්‍රමය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජයජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණේ දවසේ ඉඳන් ප්‍රකාශ කළා මරණ දණ්ඩනය සඳහා කිසිම නියවිල්ලක් අත්සන් කරන්නේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ක්‍රියාත්මක, විජේතුංග ජනාධිපතිතුමා ක්‍රියාත්මක, ඊට පස්සේ චන්දික කුමාරතුමා එතුමියත් ජයජයවර්ධන මහත්මයාගේ ප්‍රතිපත්තිය අනුගියා. ඊළඟට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමත් වෙනස් කරේ නැහැ. 2015 අපි ආණ්ඩුවට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති. ඒ කාලෙත් ඒවා ක්‍රියාත්මක කළා. දැන් මරණ දඬුවම යලිත් ක්‍රියාකරන්න යෝජනා කළා තියෙනවා. ඒක ජනාධිපති වෙන්න වැඩ කරපු විශාලම පක්ෂ අපේ පක්ෂේ ප්‍රතිපත්ති වලට විරුද්ධයි. මම මහින්ද රාජපක්ෂ පක්ෂ නායකතුමාය කතා කරා. ජනතා විමුක්ති පෙරමුණ සංග සාකච්ඡා කරා. ද්‍රවිඩ ජාතික සංධානය එක්ක කතා කරා. ඒ අය විරුද්ධයි. පාර්ලිමේන්තුවේ ප්‍රධාන කණ්ඩායම් හතරම මේ මරණ දඬුව ක්‍රියා කිරීම ගැන විරුද්ධයි. මම වැළුවේ අපේ ඇමතිවරු මුණ ගැහෙන සාකච්ඡා කළා. ඊට පස්සේ ජනාධිපතිතුමා සමගත් මේ ගැන සාකච්ඡා කරනවා. මේ සතියන්තයේ තුලදී මම කතානායකතුමාගෙත් මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඕනනම් පක්ෂ නායකයෝ සැදවන්න කියන අපි එතනින් මේ ප්‍රශ්නේ විසඳන්න බලාපොරොත්තු වෙනවා කියලා මම කියන්නට කැමතියි. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත්තේ සමාජය යහමගට ගැනීමේ චේතනාවෙන් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ දීපවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයාට මරණ දඬුවමට අත්සන් කරන්න වෙලා තියෙන්නේ දහම් පාසල් නොගිය පිරිසක් සමාජය වැඩි මගකට යවන්න ඇතිවීම නිසා එතුමා ව්‍යවස්ථානුකූලව තියෙන බලය පාවිච්චි කරන්න හදනවා. ඔය බලය මටත් තිබුණා ටික කාලා. මගේ කාලෙත් උදේම ආවම කිව්වා උලේ ගෙනල්ලා අත්සන් කරන්න ගියාම ඒක අත්සන් කරන්න බෑ. මම අත්සන් කරලා දෙන්න හදන්නේ ආවල් දවසේ උදේ 8:45 පණතු යන දුරු මරන්න ඕනද මොකද්ද කියලා දාලා මට කියනවා අත්සන් කරපන්. අනුගෝෂුවා මමද මේක වර්ධිච්ච ප්‍රශ්නයක්. ඉතින් ඒක ඉන්න මම ඒක කරේ නෑ. නු තවත් කොම ජනාධිපතිවරයා මම දන්නේ නෑ වෙන මොන හේතුවක් අත් නිසා නෙවෙයි මේ සමාජය හරියට යන්න ඕන කියලා ඉඳලා කරනවා ඇති මේක නොකරොත් හොඳයි කියලා තමයි අපිට කියන්න පුළුවන්. හිටපු අමාත්‍ය රිෂාඩ් බෞද්ධදීන් මහතාට යළි අමාත්‍ය දුරයක් ලබා දීමට රජය කටයුතු කළහොත් ඔහුට එරෙහිව යළි විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පූජාතුරලී රතන හිමියන් පවසනවා. අග්‍රාමාත්‍යවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේ වැලිමඩ කැප්පෙටිපුල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දැන් ජාතිවාදය විතරක් නෙමෙයි උපවාසයක් කරනවා. මට ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ උපවාසය කරන එක බුද්ධ ධර්මයට අපහාසයක් කියලා. මං කිය ඇයි ස්වාමීන් වහන්සේම කියන්නේ? උපවාසය කළා මිය යන්න නිගන්තයෝ විතරයි කිව්වා. ඉතින් අපි මේ නිගන්තයන්ගේ ආගම පිටිපස්සේ යන්න උවමනා නැහැ. නිගන්ත බුදුරජාණන් වහන්සේට සමකාලීන හිටපු දාර්ශනිකයෙක්, ඉන්දියාවට විශාලම බලපෑම කරපු ආධ්‍යාත්මික නායකයෙක්, අපි සාමාන්‍යයෙන් ගෞරව නාමයෙන් හඳුන්වන්නේ ජින මහාවීර කියලා. අහිංසාවාදී කියන වචනේ ගොඩ නැගුණේ ජින මහාවීර නිසා. ඉතින්
නිගණ්ඨේ කියලා කිව්වයි කියලා අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. උපවාසය කියන වචනේ පස්සාන කාලේ ආවේ අපිට ජිනමහාවීර දර්ශනය නිසා. ජිනමහාවීර දර්ශනයෙන් අපි උපවාසය කියන එක ගත්තයි කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ. ඒ වගේම නිර්ආහාරව ඉඳීම හා ජීවිත පූජාව කියන එක අපේ දර්ශනයේන බෝධිසත්ව චර්යාව. සහරාන්ගේ මිනිමරු ඝාතක බෝම්බයට එරෙහිව අපි අහිංසාවේ බෞද්ධ ආධ්‍යාත්මික පණිවිඩය තමයි රටට ගෙනිච්චේ. ඉතින් නිගණ්ඨනාත පුත්ත ගැන හරියට දන්නේ නැතුව තමයි තුමා එක කියලා තියෙන්නේ. රණලී වික්‍රමසිංහ මහත්තයා සහරාන් නැතුළු මුස්ලිම් අන්තවාදී බෝම්බ කරුවන්ගේ සරණ ගිහිලා තියෙන්නේ. එතුමා ජිනමහාවීරගේ අහිංසාවාදය හා උපවාසය දකින්න නම් බොහොම හොඳයි කියලා මට කියන්න සිද්ධ වෙනවා. එතුමාට ඇමතිකමක් දුන්නොත් අනිවාර්යයෙන්ම අපි විශ්වාස මංගය එතුමාට විරුද්ධව අපට ගේන්න පුළුවන්. තමන්ට සහාය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හත් දෙනෙකු සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකන්දුරේ මදුෂ් අනාවරණ කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. කළුතර පැවති ජන හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ ඒ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිව් දෙනෙක් සහ විපක්ෂයේ තිදෙනෙකු සිටින බවයි. ඔන්න මදුෂ් කියලා තියෙනවා කවුද ලංකාවේ බිස්නස් එක කරේ කියලා. දැන් මෙච්චර කල් අල්ලගන්න බැරි කට්ටිය කියන්නේ කෝට්ටු අන්න නම් තුනක් දීලා තියෙනවා. එකෙක් මට හොඳට බැන්නේ කෙනෙක් විමල විමාසගේ ගෝලේ. මට ගහපු හැම එකක්ම එක්කෝ යනවා නැත්තම් කූඩුවට යනවා. දැන් පාර්ලිමේන්තුවේ තුන්දෙනයි. එහෙන් තුනයි අපේ හතරයි. හතක නම් මදුෂ් දීලා තියෙනවා. මං ඒ නම් ටික දැන් මෙතන කියන්නේ නැහැ. තව ටික දවසක් ගලා එන්න. මොකද එතකොට ඡන්ද ප්‍රතිඵල වගේ නිකුත් වෙනවා. මේ දවස්වල මේවා කියන්න ඕනේ නැහැ. මොකද වර්ල්ඩ් කප් එක දිනවනේ. ඒක ප්‍රතිඵල බල තෑගි ඒක ඉවර වෙනකොට මේ ප්‍රතිඵල තමයි අසලට හම්බ වෙන්නේ. මේ වගේ තුට්ටු දෙකේ දේශපාලනියොත් එක තමයි මේ රට ගියන්නේ. තමන්ගේ ඡන්දය අරගෙන උන් හැදෙන්න නම් යන්නේ මොකටද ඒ වගේ කතිය මේ කරන්නේ. උන්ට ඡන්ද දෙන්නේ උන්ට ගහන්න ඕනේ. තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස පූජ්‍ය දඹර අමිල හිමියන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බඳුරු ගුණවර්ධන මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ පසුකෙදා කොළඹදී පැවති වැඩසටහනකදී ස්වාමීන් වහන්සේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමින්. දඹර අමිල හාමුදුරුවන් විසින් සියලුම මාධ්‍යවල දේශීය විදේශීය වශයෙන් ප්‍රචාරය කර හැරි මහානායක මූලස්ථාන වලින් මේ බෞද්ධ දර්ශනයේ මූලික ඉගැන්වීම් පසෙකලා ඒවට පස්ස පැත්ත හරවලා තමන් ඒ වෙනකොට වළඳපු දේවල් සහ අනාගතේ වළඳන්නට හිතාගෙන ඉන්න ඒවා දේවල් ඉලක්ක කරගෙන බුදුබණ කන පිටට හරවලා යම් යම් දේශනා සමාජගත කරන්න උත්සාහ කරලා තිබෙනවා. අසාර්ථක දේශපාලඥයන්ගේ එකම අවිය වන්නේ ජාතිවාදී සහ ආගම්වාදයට විතැන්වීමයි. අද මහින්ද රාජපක්ෂගේ දකින්නේ ඒක තමයි. රතන හාමුදුරුවන්ගේ විමල්ල උදේගම්මන් පෙළලගේ දකින්නේ අස්කිරියෙන් දකින්නේ ඒකයි ආදිනතුමාගෙන සමහරලාර දකින්නවා. ඒකටත් කුඩු වෙන්න ගන්න ඕනේ. දඹර අමිල හාමුදුරුවෝ තාම වෛරයෙන් මුසපත් වෙලා මෙවැනි අපාසාත්මක ප්‍රකාශ කරන්න උන්වහන්සේට තිබෙන සුදුසුකම් කුමක්ද කියන එක පිළිබඳ ප්‍රසිද්ධ විවාදයකට මේ මාධ්‍යවල පැමිණෙන්න කියලා අපි ආරාධනය කරනවා. හැබැයි මේ ප්‍රසිද්ධ විවාදයේ මාධ්‍යයක කිරීමට ප්‍රථම උන්වහන්සේ විසින් අපිට ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දිය යුතු වෙනවා. එකක් නීත්‍යානුකූල නොවන ආකාරයේ පුද්ගලයන් පිටරට යවලා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගත වීමකට සහ ගල්කිස්ස උසාවියේ අධිකරණමය කටයුත්තකට උන්වහන්සේ සහභාගී වෙලා ඒ චෝදනාවලින් මේ වන විට නිදොස් කොට නිදහස් වෙලා තියෙනවද? දෙවනුව සුනාමි ව්‍යසනයේ අවස්ථාවේදී විශාල ධන පරිත්‍යාගයක් කළ විජාතිකයෙකුට ආචාර්ය උපාධි විකිණීම සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් විද්‍යෝදය විශ්වවිද්‍යාලය තුළ පැවැත්වුණ ඒ පරීක්ෂණයෙන් උන්වහන්සේ නිදහස් වුණාද? තුන්වෙනුව ලිට්‍රෝ ගෑස් සමාගම හා සම්බන්ධ වෙලා එයින් විශාල මූල්‍යමය ප්‍රතිලාභ ලබලා ගෑස් ප්‍රවර්ධන කටයුතුවල නිරත වීම සම්බන්ධයෙන් ඇති වූ චෝදනාවලින් මේ වන විට නිදහස් වෙලා තියෙනවද? හතරවෙනුව රජයෙන් දිගුකාලීන බදු පදනම යටතේ ලබාගත් පොල්ලක්කර 100ක් සහ වෙනත් වත්කන් විශාල ප්‍රමාණය තමන්ගේ හෝ දායක කාරකාදී හෝ ඥාතීන්ගේ නමට ලබාගෙන තිබෙනවද? මගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට උන්වහන්සේට විහාරස්ථානයක් නැහැ. ආචාර්ය උපාධියක් නැහැ. පස්වරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව මගින් ජනාධිපතිවරයා ඉලක්ක කර පහර ගැසීමක් සිදුවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා චෝදනා කරනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද පොල්ගහවෙල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රිෂාඩ් බදුරුද්දීන් මහත්තයාගේ රෙදි ටික හොදලා නමල කරලා ගෙනල්ලා දුන්නා. ඔයා කිසිම ප්‍රශ්නයක් නැහැ, හරිම හොඳ ළමෙක් කිය. එනිසා මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැන අපිට විශ්වාසයක් නැහැ. හිමින් හිමින් වටෙන් පිටෙන් ජනාධිපතිතුමාව එකතු කරලා වට කරලා ගහන වැඩපිළික් මේ ක්‍රියාත්මක වෙයි. දැන් පොලිසිය කට්ටියක් ගහන්න හදනවා මෙතන ඇවිල්ලා මිනිස්සුන්ට. මිනිස්සු ගහනවා පොලිසියට. දැන් ජනාධිපතිතුමාගේ අහනවාද සර් අපි මේගොල්ලන්ට ගහන්නද නැත්නම් නිකන් ඉන්නද කියලා. කොල්ලත් දාන්න.
मेरठे बोंब गाणाई के हतरवेणी दापू तोर दूर हिंद मेक यवन बुद्धियांश प्रधानिया एक लेख दिया पोलिस्पति अर लिपि सीनियर डीआईजी मात्र पत्ते एक विषय बलिया मेमे पोलिस्पति मट नोतीसी वाला दिन नोतीसी रंग वाले बैंक कमिटी वाला मटे धनुन दी मक्कल दी वाला ये सदी एंड किया ये साख के दिन किरी अल्लाह हाथ तक गिने दिया हमारा गेट मटे संबंध उन्हें हिंदा दें माइक रा बैंक उन हमारा गिल्ला सीआईडी के खाटे उत्तर दिया तो मैं लिया सीआईडी के मटे को सर तो मल दिया वादिन नोने किया मंग को है ना सर बुद्धियां से तोड़ तोड़ दिए ने पुलिस ये टे कहाला आमरी एक खाडला वेपन सिकार रंग गिला मुस्लिम गवर्नमेंट वेड़ी दिया दें मंगे का बेर गत्ता දැන් මේ කොමිටි එක ගැසලා තිනවා මම ඒකලා කියලා කියන්නම් මට කියන්න දිනදී තාජ් හෝටලේ පිපුරුන්නේ නැත්තේ ඇයි කියලා මං ඇහුවා අනිත් හෝටල් තුනේම පිපිරලා මිනිස්සු මැරුණා නම් තාජ් සමුද්‍ර හෝටලේ බෝම්බේ අරන් ගිය මිනිහා ඇයි මේක පුපුරව ගත්තේ නැත්තේ ඇයි ඒක මිනිහා කියලා දෙහිවල පුපුරව ගත්තේ එතකොට තාජ් සමුද්‍ර හෝටලේ මොකෙක් කරේ හිටියද පුපුරව ගන්න නැති වෙන්නේ මොකක් කරේ කෝල් එකක් දුන්නද නැත්තම් වෙන ප්‍රශ්නයක්ද බඩේ අමාරුදි පිච්චින්න එතන ටොයිලට් එකක් ගන්න බැරුව ගියා වෙන කෝණරේ එහෙමත් කිය මං එක්ක වටුම තරමයි ඉතින් ඒක මගෙන් අහනවා කියලා මට කිය අහන්න උත්තරයක් නැහැ මම ඕකම තමයි අහන්නේ කමිටුර මං කියලා තමුන්නාසල හොයලා බලන්න එනිසා මේ විහිළු වැඩ කරලා හරියන්නේ නැහැ මෙතන මේ සරත්වංශක මහත්තයා දින ප්‍රශ්නේ තමයි නීති හා සාමය හැමතිකම දුන්නේ නැහැ දුන්නේ නැති දවසේ ඉඳලා මෛත්‍රීපාල සිසුන මහත්තයා වැඩිකාරය කරන්න හදනවා ඒ කමුටුවේ ඉන්න කට්ටිය බලන්නකො මිනිස්සු අහනවා මේගොල්ලොද මේ අපෙන් ප්‍රශ්න කරන්නේ කියලා මේ ඔක්කොම අවසන් වෙනවා වැඩි කල්යන්න කලින් ඒ වැඩි කල්යන්න කලින් අවසන් වෙන්න නම් පළවෙනියෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදා ගන්න ඕනේ ඇතම් රාජ්‍ය නවන සංවිධානවල පුද්ගලයන් අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට සැලසුම් සහගතව අපහාස සිදු කරන බව අස්කිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකක අධිකාරී පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද හිමියන් සඳහන් කළා. අස්කිරි පාර්ශ්වයේ වෙනුවෙන් උන්වහන්සේ අද මෙබව සඳහන් කළේ මහනුවර අස්කිරි විහාරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්. පසුගිය දිනක අපේ අස්කිරි විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ එක්තරා විහාරස්ථානයක සිදු කළ අනුශාසනාවකින් එක් වචනයක් උපයෝගී කරගෙන උන්වහන්සේ මුස්ලිම් ජනතාවට අපහාස කළායයි අභූත චෝදනාවක් නගමින් අද උන්වහන්සේට බරපතල විදිහට අපහාස කරන්න රාජ්‍ය නවන සංවිධානවල ඇතැම් පුද්ගලයන් කටයුතු කරන බවක් අපට පේනවා. ඒ නිසා අස්ගිරි පාර්ශ්වයක් හැටියට මෙය අපි ඉතා පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. මේ රාජ්‍ය නවන සංවිධානවල ඇතැම් පුද්ගලයෝ මේ කරන ප්‍රකාශයන් සම්බන්ධව රජයක් හැටියට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඔවුන් සම්බන්ධ නිසි පියවරක් ගන්න ඕනේ. මේ අස්ගිරි පාර්ශ්වයට අයත් ඉඩකඩම් බොහෝමයක මුස්ලිම් ජනතාව පදිංචි වෙලා ඉන්නවා. මේ මහනුවර නගරයේ තියෙන ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයක් මේ අස්ගිරි පාර්ශ්වයට අයත් ඉඩකඩම් වල තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ ඉතිහාසය නොදැන ඇතම් රාජ්‍ය නවන සංවිධානවල බංකොලොත් වෙච්ච පුද්ගලයෝ විදේශ මුදල් වලට තියෙන ගැතිකම නිසා මේ කරන ප්‍රකාශයන් මේ රටේ සිංහල බෞද්ධ ජනතාව ප්‍රකෝප කරන උත්සාහයක් හැටියට තමයි අපට පේන්නේ. මෙතර අද පස්සරවේ ගම්පා බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහපිරිවෙනේ පැවති වැඩසටහනක් අමතමින් බොදුබලසේන සංවිධානයේ මහලේකම් පූජ්‍ය කළවරත්තේ ඥානසාර හිමියන්ද අස්කිරි මහනා හිමියන් වෙත සිදු කරන අපහාස සම්බන්ධයෙන් අදහස් පළ කළා. දැන් එදා අපේ අස්ගිරි මහානායක හාමුදුරු අර එක වේදිකාව කරපු කතාවට දැන් ජිනීව දක්වා ගිහිල්ලා තියෙන්නේ. එන්ජීඕ කල්ලයක් ඉදලා මහානායක හරු හිරේ දාන්න ඕන. දලයිලාමත් ප්‍රකාශ දෙකක් කරනවා. උන් හැදන් නැහැ මෙහේ තියෙන තත්ත්වේ. ඇමරිකාවට වෙලා ඉඳගෙන මේ ඔක්කොම බෞද්ධයන් තමයි නැගෙන්නේ නේද කරා. අපි ඉන්නේ ඉතාම අවදානම් සහගත තැනක. තව කවුරු ටිකක් ඉන්නවා මේ ඔක්කොම ආගම් එකයි. ඒක නිසා දැන් මේ රටේ ජාතික ඒකාබද්ධතාවය හදාගන්න පුළුවන් සංඝයාගේ අනුශාසනාවට කන් දෙන හොඳ නායකයෙක් අපිට අවශ්‍යයි. මේ නායකය වෙලාවට එයි. අමාත්‍ය රවි කරුණානායක මහතා යටතේ ඇති විදුලි බල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාර සඳහා ඉන්ධන සැපයීම අද මධ්‍යම රාත්‍රියේ සිට නවතා දමන බවට කලජ තෙල් වෘත්තීය සමිති පවසනවා. කෙසේ වෙතත් අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසුවේ ඉන්ධන ලබා නොදී මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ ගැටලුවක් නොවන බවයි. කොළඹ වරායේ සිට කුළුණ්ණාව තෙල්ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සඳහා අලුතින් නලැලීමේදී මොදුර මහවත්ත ප්‍රදේශයේ ඇති වූ ගැටලුවට අමාත්‍ය රවි කරුණානායක මහතා වගකිව යුතු බවට ලංකා ඛනිජ තෙල් වෘත්තීය සමිතිය චෝදනා කරනවා. ලංකා විදුලි බල මණ්ඩලයට සහ සියලුම පෞද්ගලික විදුලි බලාගාරවලට ඩීසල් සහ කළු තෙල් යවන එක නතර කරන්න අපි සියලුම වෘත්තීය සමිතිය තීරණ කළා තියෙනවා. අපේ එකම ඉල්ලීම තමයි වරායේ සිට කොළොණ්ණාව ඛනිජ තෙල් පර්යන්තය දක්වා ඉදිරි කරගෙන ආපු නව නල මාර්ගය අවසන් කරන්න ඉතිරිලා තියෙන මීටර් 140 අවසන් කරන්න අවස්ථාව බාදන්නේ කියන එක. රවි කරුණානායක කරුව අමැතිතුමා ඇතුළු අපි රජයෙන් ඉල්ලා සිටිනවා රටේ මේ වෙනකොට උද්දතලා දින මේ පස්න ගන්දරාවට අමතරව රටේ ජනතාවට විදුලි බලය දෙන එකත් නතරකරන කටයුතු කරන්න එපා කියලා. හෙට දින තුල මේ සම්බන්ධව සාර්ථක ප්‍රචාරයක් රජයෙන් ලැබුණ නැත්නම් මිට වඩා දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර වෘත්තීය සමිති එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් මට්ටක්කුලිය ප්‍රදේශයේදී අමාත්‍ය රවි කරුණානායක මහතා මෙලෙස අදහස් පළ කළා. මේ තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති කීපයක් උපසමත් චෝදනාවක් එල්ල කරනවා මේ
අවුරුදු 11ක් කනිත සංස්ථාවේ අධක්ෂතාවය අපේ අහිංසක උතුරු කොළඹ ජනතාවගේ තුලින් ගන්න බෑ. තෙල් නලයක් යනවා ඒක ඇත්තයි. නමුත් මේ සම්බන්ධයෙන් මෙතෙක් තුර මොනවද කරලා තියෙන්නේ? ඉතින් මම මේ පැත්තේ මන්ත්‍රීවරයා වශයෙන් නිරපහරින්ද ඉඩ දෙන්නේ නැහැ. අපි කිව්වොත් කරනවා. යූනියන් වල අභියෝග කරා කියලා කිසි ගන්නක් නැහැ අපට. ඒ අය මේ සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. තමාගේ අමාත්‍යංශය තියෙන ඇමති කබීර් හසින් මේ. ඔබතුමාලා මේ අහිංසක ජනතාව ගෙයින් තල්ලු කරන්නද කියන්නේ? නාගරික සංවර්ධන අධිකාරිය තුලින් කේවල් වෙන් කළා තියෙනවා. කනිත සංස්ථාවෙන් සල්ලි දෙන එක විතරයි තියෙන්නේ. ඉතින් මේක අවුරුදු දැන් මාස 15ක් විතර දඟල දඟල ඉන්නවා. දැන් අද අමාත්‍යංශ තෙල් ලඩාවට සිදු කරන්නේ නැහැ කෙනෙක් කියන්නේ. මේක ඒගොල්ලෝගේ ප්‍රශ්නේ අපේ ප්‍රශ්නේ නෙමෙයි. කනිත තෙල් වලින් දුවන ඒවට මොකද වෙන්නේ? ඒව අපි බලා ගන්න. ඒක ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවත් තමයි කරන්නේ. ඊට වැඩිය දෙයක් තියෙනවා. ඒගොල්ලෝ තෙල් මිල අඩුවෙන් විකුණන්නේ කියන්නේ. 45 තියෙන මිල 96ට විකුණලා විදුලි බිලත් වැඩි වෙලා තියෙන්නේ ඔය තෙල් සංස්ථාවේ අධික මිලට විකුණන නිසා. ඒ කියන්නේ ඒකත් මාෆියාවක් තියෙනවා. මාෆියා පොඩ්ඩක් නෙමෙයි ලෝකෙ එකක් තියෙනවා. මේ අතරේ ගැටලුව පැන නැගී ඇති මෝතර මහවත්ත ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වෙමින් සලහන් කළේ තමන්ට නිවාස ලබා දෙන්නේ නම් අදාළ ප්‍රදේශයෙන් ඉවත් වීමට සූදානම් බවයි. අමාත්‍යසේ ලේකම්වරය පොරොන්දු වෙනවා දින තුනක් ඇතුළත මේ මුදල් වෙන් කරලා නිවාස ලබා දීලා මේ බඩ දමනවා කියලා. ඒ කියලා තව දවස් දෙකක් යනකොට වෘත්ති සමිති නායකයෝ ඉඳගෙන ගෙවල් දීලා තියෙන මේ මිනිස්සු යන්නේ අපිට ගෙවල් දුන්න නම් මෙන්න තියෙන ලිස්ට් එක අපි ගාව. තවත් එක්ෂරය දෙන්න තියෙනවා. එක්ෂරය දෙන්න තියෙද්දි තමයි මේ වැඩේ කරන්නේ. මේ අතර කනිත තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළදී මෙම ගැටලුවට විසඳුම් ලබා දෙන බවයි. මෙහි අවට තියෙන ගෙවල් වල ඒ අයට නිවාස පහසුකම් ලබා දීම සඳහා දැනට අග්‍රාමාත්‍යතුමා සාකච්ඡා කරලා මම විශ්වාස කරනවා අපට හෙට හෝ අනිද්දා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා විදුලි බල මණ්ඩලයට තෙල් සැපයීම පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියලා මම හිතනවා. ගැටුමක් තියෙනවද මාස්කරේ? මට නම් ගැටුමක් නැහැ. වෙන අයට ගැටුමක් තියෙනවද මන් දන්නේ නැහැ. ප්‍රහාරයේ මැද මනුෂ්‍යත්වයේ කෙලෙස